කරපු දවසක් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ ෂිප් දෙකක් සහිත පර්ස් එකක් කොහොමද මහගන්නේ කියලා. මේකට මම කියන්නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අඟල් 10.5යි අඟල් 9 ප්‍රමාණයේ රෙදි කොටස. ඔයාලට පුළුවන් මේ ප්‍රමාණයට බ්ලොක් එකක් හදාගෙන ඒකෙන් කපා ගන්න. මෙතන තියෙනවා ඒ ප්‍රමාණයම ස්පොන්ජ් ෂීට් එකක්. ඊට පස්සේ අඟල් 9ක් දිග, අඟල් 4ක් පළල රෙදි කොටසක්. ෂීප් දෙකක් තියෙනවා. පයිපින් සඳහා පටි, මේ හැන්ඩල් එක සඳහා පටිය. මම කියලා දෙන්නම් කොහොමද මුලින්ම අපි මේක පටන් ගන්න කියලා. පටන් ගන්නේ මේ කුඩා කොටස තියෙන අඟල් 9ක් දිග අඟල් 4ක් කොටස. ඒ කොටසට මුලින්ම එක ෂිප් එකක් අල්ලගන්න. අල්ලගන්න හැටි ඔයාලට මම කලින් වීඩියෝ එකේදී කියලා දෙන්නේ ෂිප් එකක් කොහොමද මහගන්නේ කියලා. ෂිප් එක හෙද්දට කණපිට හරවලා කණපිට උඩ පැත්තට හිටින්න මෙහෙම මහගන්න. මේ තියෙන්නේ මේ විදිහට මහලා ඉවර කරගත්තට පස්සේ මෙතින් මෙහෙම මහගන්න. මේ අනිත් පැත්ත හරවන්නේ මේකේ මේ පැත්තට නූල් වලට අපි නූල් පේන නිසා පයිපින් එකක් ආධාරයෙන් කවල් කරගන්නවා. මේ විදිහට පයිපින් පටියක් අරගෙන ඒක මෙහෙම තියලා උඩින් මහනවා. මේ තියෙන්නේ ඒ විදිහට මහපු ෂිප් එකට පයිපින් පටිය ඇල්ුවට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ නූල් පේන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක දැන් මේ පයිපින් පටිය ඇල්ුවට පස්සේ මේ විදිහට ඇදලා උඩින් මෙහොම මහනවා. මේ තියෙන්නේ ඒ විදිහට මහලා ඉවරනාට පස්සේ මේ කොටස මහල ඉවරනාට පස්සේ අපි ගන්නවා අඟල් 10.5යි අඟල් 9ක් දිග රෙදි කොටස. ඒ රෙදි කොටස 10.5 දිග පැත්තෙන් දෙකට නමා ගන්න. හරි මැදින් නමාගෙන ඊට පස්සේ ඒ නැමුම් පාර හිටින්න අපි දිගර ගන්න. ඊට පස්සේ මේ ෂිප් එක අල්ලගත්තු රෙදි කොටස මේ නැමුම් පාර උඩින් තියලා මහා ගන්නවා. දෙන්න කොහමද මහගන්නේ මේ ඒ කෑල්ල කියලා මහගත්තා. ඊට පස්සේ මේ තියෙන කණපිට පැත්ත දෙද්ද උඩ පැත්තට හිටින විදිහට අපි මහගන්නවා. මහගෙන මේක මේ විදිහට අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා මේ ෂිප් එක මෙතනින් චුට්ටක් නමලා ඒක දෙද්දට අහු වෙන විදිහට යට දෙද්දට අහු වෙන විදිහට උඩින් මහනවා. දැන් අපි අර ලොකු රෙදි කොටසට කුඩා රෙදි කොටස ෂිප් එකක් සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ මේක අපි අර අපි ගත්ත ස්පොන්ජ් ෂීට් එකට සම්බන්ධ කරගන්න. මේ තියෙන ස්පොන්ජ් ෂීට් එක මේ උඩින් තියලා අපි මහගන්නවා. අත පාඩෙට තියෙනවා සබ්සයිඩ් කියලා බටන් එකක්. ඒ බටන් එක ප්‍රෙස් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ ඉතිරි වීඩියෝ ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පැඩින් ෂීට් එක ස්පොන්ජ් ෂීට් එක සම්බන්ධ කරගෙන ඉවරනාට පස්සේ ඊට පස්සේ අපි මේකට අනිත් ෂීට් එක අරගෙන ඒකත් මේ විදිහට අල්ලගන්න. ඊට පස්සේ ඒ සම්බන්ධ කරගෙන ඉවර වෙලා මේ පැත්තේ මෙතෙන්ට සම්බන්ධ කරගන්න. මේකෙදිත් මේ නූල් පේනියම අපි පහ ගන්නවා පයිපින් එකක් ආදරේ.
ඊට පස්සේ අපි ෂිප් එකත් පයිපින් කරගෙන ඉවරුනාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලා හැමෝම මගෙන් අහන දෙයක් තමයි මේ කලින් මේ පෙන්සිල් කේස් එකේ කොහොමද මේ හෑන්ඩල් එක සම්බන්ධ කරගත්තේ කියලා. මම ඔයාලට මේ පටියක් මහ ගන්න හැටි කියලා දෙන්නම්. මේ වගේ කුඩා රෙදි කෑල්ලක් අරගෙන මේක මේ විදිහට නමලා මෙහෙම නමාගන්න. නමාගෙන මහ ගන්න. එවිතෙට මහාගත්ත පටිය. ඒ පටිය අපි දෙකට නමනවා. මේ විදිහට. නමලා මේ පැත්ත අපි පෙන්සිල් කේස් එකේ මෙතනින් ඇතුලට දානවා. මෙහෙම. මෙතන. ඊට පස්සේ මෙතන අපි මූට්ටු කරද්දි මේ කහ වෙන්න උඩින් මූට්ටු කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතනින් මම ඇතුලට දාලා මහලා තියෙනවා. දැන් මේ පැත්ත මූට්ටු කරගන්න. මගේ හැපි ලයිෆ් කියලා පේජ් එක තියෙනවා. ඒ පේජ් එකට ඔයාලා පෙන්සිල් කේස් මහනේවා ෆොටෝ එවන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ මේ දෙපැත්තත් අපි පයිපින් එකක් ආධාරයෙන් මේ නූල් පේන්නේ නැති වෙන්න බහ ගන්නවා. මම ඔයාලට කණපිට පැත්තෙන් බලද්දි තමයි මේ පේස් එක පෙන්සිල් කේස් එක දැන් මහලා ඉවරයි. දැන් මම මේක මෙතනින් ඔපන් කරගන්න. දැන් ඔයාලට පැහැදිලියදී කොහොමද මේ වගේ පෙන්සිල් කේස් එකක් මහන්න කියලා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් බොක්ස් වැඩේ පෙන්සිල් කේස් එකක් කොහොමද මහන්නේ කියලා. ඔයාලට සුබ දවසක්.